අයිබන් ඉතින් අද ලයිව් රෙකෝඩින් එකෙන් කතා කරන්න යන්නේ මොකද්ද කියලා දන්නවා ඒ තමයි අවසාන චෙන්නයි සුපර් ගේම්ස් සහ SRH කණ්ඩායම අතර පැවැත්විච්ච තරඟයේදී විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් හිතුවා තරඟාවලිය හැටි බලපුවම අපේ පන්දු යවන්න විශේෂම මතීෂ පතිරණට සෑහෙන ලොකු ප්‍රහාරයක් එල්ල වෙයි කියලා හැබැයි ඒ හිතපු විදිහට දේවල් සිද්ධ වුණේ නැහැ චෙන්නයි ඔක්කොම පන්දු යවන්න ටික සාර්ථක වෙනවා චෙන්නයි ක්‍රීඩාංගණයේ ඉතින් ලකුණු 200 පසු කරගෙන ගියත් සන්රයිසර්ස් කණ්ඩායමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒ ලකුණු 200 සම්පූර්ණ කරලා තරඟේ ජයග්‍රහණය කරගන්නට ඉතින් විශේෂයෙන්ම එහිදී මතීෂ පතිරණ තීරණාත්මක කඩලු දෙකක් ලබා ගත්තා ඔබට මතක ඇති මං කලින් කතා කරා ඒ මාක්‍රම්ගේ කෙලිම යෝකර් පන්දුවකට මැද ඉන්න ගැලවිලා විසි වුණා ඊට පස්සේ ක්ලාස් උනොත් දබා ගත්තා ඇතරම දිගින් දිගටම පන්දු යව්වෙත් නෑ ඔහු පන්දු හර දෙකක් විතර තමයි ඔහු යව්වේ කඩලු දෙකක් ලබා ගත්තා ඊට පස්සේ ඔහු ක්‍රීඩා පිටින් ඉවත් වුණා යම් කිසි ආබාධ තත්ත්වයකට ඔහුට තියෙන නිසා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම හරියට මේ ක්‍රීඩකයාව කළමනාකරණය කරනවා කියන එක පේන්න තියෙනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේවත් එවැනි ස්වරූපයක් අපිට පෙනෙන්නට නැතිව තියෙන ස්වභාවයක ඉතින් එතකොට පේනවා මේ IPL නැත්නම් මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් කියන එක කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා ඔවුන් හැම දෙයක් ගැනම හිතනවා ඒ කියන්නේ ඔවුන්ගේ සමාගම නැත්නම් ඔවුන්ගේ කණ්ඩායම නැත්නම් ඔවුන්ගේ ෆ්‍රැන්චයිස් සමාගම ජයග්‍රහණය කරවා ගන්නට උපරිම වටිනා ක්‍රීඩකයන් ආරක්ෂා කරගනිමින් හොඳ කළමනාකරණයක් සිදු කරනවා කියලා අපිට පේන්න තියෙනවා ගොඩක් වෙලාවට මතීෂ පතිරණ අපි ගිය සීසන් එකෙත් දැක්කා පන්දු යවලා ඉවර වෙලා එළිය තමයි තියලා තියෙන්නේ ඔබට මතක ඇති අර MS ධෝනි විනිසුරු වරුන් එක්ක මේ පොඩි කතාවක් දාගෙන හිටපු වෙලාවක් තියෙන වෙලාව යනකම් අන්න ඒ වගේ දේවල් ඉතින් අපිට පේන විදිහට ඔහු හරියටම කළමනාකරණය කරලා ඔහුගෙන් වැඩක් අරගෙන ඔවුන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරවා ගන්නට සෑහෙන ලොකු දෙයක් කරගන්නවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් උනත් ඔවුන් සෑහෙන මේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තියෙන උපක්‍රම වලට වඩා එහා ගිය තැනක් දියුණුවක් එතන අපට පේනෙන්නට තිබෙනවා කියලා බැලූ බැල්මට අපට පේනවා ඒ තරම් හොඳින් ඔහුව කළමනාකරණය කරනවා කියන එක ඉතින් ඔබ තරඟේ බැලුවා නම් ඔබට පේනෙන්නට ඇති මේ මතීෂ පතිරණ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් ඇහුවා හැමදාම අහනවා මේ ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවා එතෙන්දී ඇහුවේ මේ මතීෂ පතිරණගේ මේ කඩුල්ලක් ලබා ගත්තාට පස්සේ අර කරන සෙලිබ්‍රේෂන් එක නැත්නම් අර කඩුළු සැමරුම් වගේ කියලා අපි කිව්වොත් ඒ වගේ වචනයක් අන්නේ ඒක සෙලිබ්‍රේෂන් එක මෙවර IPL තරඟාවලියේ හොඳම සෙලිබ්‍රේෂන් එකද කියන එක තමයි ඔවුන් විමසුවේ එතකොට ඒකේ ප්‍රතිඵල ඇවිල්ලා තිබ්බා ඉන්දියානුවන් බහුතරයක් තමයි ඕකට අපි දන්නවා මනාප පල කරන්නේ එතකොට ලෝකෙම ඔක්කොම එකතු කරලා ගත්තොත් එහෙම එතෙන්දී 160ක් මතපාල කරලා තිබ්බා මතීෂ පතිරණගේ සෙලිබ්‍රේෂන් එක තමයි හොඳම IPL සෙලිබ්‍රේෂන් එක විදිහට ඒක ලොකු කතාවක් එතන ඒ කියන්නේ මතීෂ පතිරණට දැන් වෙනම ඉන්දියාවේ සහ ලෝකේ ෆෑන් බේස් එකක් නැත්නම් ප්‍රේක්ෂක ජනතාවක් හැදිලා ඉන්නවා කියන එක අපි අමතක කරන්න බෑ ඔහුට සෑහෙන්න තමන්ගේ නගරයේ නැත්නම් චෙන්නයි නගරයේ සෑහෙන ලොකු ප්‍රතිචාර තියෙනවා ඔබට මතක ඇති මායිස් තීක්ෂණ චෙන්නයි ගහනකොට මේ ඔහු හමුදාවට සම්බන්ධ ක්‍රීඩකයෙක් කියලා එහෙ එන්න එපා ඔය වගේ දේවල් ගියා මුල් කාලේදී හැබැයි ඒවා දැන් එකක්වත් මතකවත් නැහැ ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැන් ඔලුවට තියාගෙන ඉන්නවා ඔවුන් ඉතින් එහෙම තමයි දක්ෂතාවයන් වලට කණ්ඩායම් ජයග්‍රහණය කරාට පස්සේ ක්‍රීඩකයන්ගේ ඒ ස්වරූපයන් වෙනස් වෙන විදිහ අපට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ මතීෂ පතිරණගේ සිද්ධිය ඔහු දැන් චෙන්නයි වල වීරයෙක් වෙලා නැත්නම් ධෝනිගේ ගෝලයා විදිහට දැන් සෑහෙන ලොකු තැනක් ඔහුට තියෙනවා කියන එක රහසක් නෙමෙයි. දැන් අනෙක් විශේෂම කාරණේ තමයි මතීෂ පතිරණ මෙවර IPL තරඟාවලියේ වැඩිම කඩුල් ලාභීන් අතර හතරවන ස්ථානයට එනවා මේ අවසාන තරඟයත් එක්ක කඩුලු 13ක් ලබාගෙන තිනවා. හැබැයි තරඟ 6ක් විතරයි ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ. ඉතින් බුම්රා තරඟ 9ක් ක්‍රීඩා කරද්දී මතීෂ තරඟ 6යි ක්‍රීඩා කරලා තියෙන්නේ. එතෙන්දී කඩුලු 13ක් ඔහුට යනකොට බුම්රා ඇතුළු තව 3 දෙනෙක් ලබාගෙන තියෙන්නේ කඩුලු 14යි. ඉතින් බුම්රා 14යි රෙහමාන් බංගල යාළුවා 14යි ඊට පස්සේ හර්ෂල් පටේල් 14යි විදිහට ලබාගෙන ඉන්නවා. හැබැයි මේ ඔක්කොම තරඟ 8ක් 9ක් ක්‍රීඩා කරලා තියෙනවා. මතීෂ විතරයි තරඟ 6ක් ක්‍රීඩා කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේ සම්පූර්ණ දාතත් එක බලපුවම බුම්රාගේ කඩුල්ලක සාමාන්‍ය සහ මතීෂගේ කඩුල්ලක සාමාන්‍ය ගත්තහම මතීෂ තමයි අංක 1ට ඉන්නේ. ඒ කියන්නේ මතීෂගේ කඩුල්ලක සාමාන්‍ය ලකුණු 13ක් විතර වෙන්නේ එක කඩුල්ලක් ලබා ගැනීමේදී. හැබැයි බුම්රාගේ සාමාන්‍ය 17ක් විතර වෙනවා. එතකොට මේ රෙහමාන් වගේ කට්ටියගේ 21ක් විතර වෙනවා. හර්ෂාගේ 23ක් විතර වෙනවා. එහෙම ගත්තහම
මතීෂ පතිරණ සෑහෙන ඉදිරියෙන් සිටිනවා. ඒ කියන්නේ අපි දන්නවා නම ගිය ලෝක පූජිත ක්‍රීඩකයෝ කොහොමද කන්නේ කියලා මේ තරගාවලියේ. ඉතින් බුම්රාටත් ඒ විදිහම තමයි. බුම්රා සාමාන්‍යයෙන් ජාම්බේරගෙන හිටියට අපි දැක්කා රෂිඩ් කාන්ට අවසාන තරගයේදී වෙච්ච වැඩේ. ලකුණු 29ක්ද කොහෙද අවසාන බන්දුවාරයට ගැව්වා. හයේ වැස්සක් විල් ජැක්ස් ගැව්වා. ඉතින් ආයේ දඟ පන්දු යවන්නෝද වේග පන්දු යවන්නෝද කියලා නෑ. වඩාගෙන ගහනවා කියලා තමයි අපේ ප්‍රේක්ෂකයෝ කියන්නේ. ඔවට ඇත්තටම ලොකු ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මතීෂ පතිරණ මේ තරඟ හයේදිම සාධනීය විදිහට කඩලුත් අරගෙන ගානට පන්දු යවාගෙන වැඩේ කරගෙන තියෙනවා. මේ දැවැන්ත ලකුණු තියෙන තරඟාවලියක් උනත් අනෙක් කාරණේ තමයි බුම්රාට විතරයි පන්දු ආරේක වේගයෙන්ුත් දෙවෙනි වන්නේ මතීෂ පතිරණ. මතීෂ 7.6ක් විතර පන්දු ආරේකට දෙනවා. බුම්රා 6.6ක් විතර තමයි දීලා තියෙන්නේ. අනිත් කට්ටේ නම් අහලකවත් නැහැ. අර අපේ බංගලි යාළුවා එහෙම 10ක් විතර දෙනවා පන්දු ආරේක. අන්න ඒකයි කඩුළු ලබා ගත්තාට ඔවුන් ඇත්තටම අර මේ තරඟ ජයග්‍රහණය කරවීමේ මට්ටමේ කඩුළු ලබා ගැනීම අපට පේන්නේ නැහැ. ඔවුන්ට මේ දැවැන්ත පහරවල් එල්ල කරන්න ගිහිල්ලා තමයි කඩුළු පූජා කරලා තියෙන්නේ කියලා තමයි අපට අවසානයේදී පේන්නට තිබෙන්නේ. ඒ වගේම මතීෂගේ ස්ට්‍රයික් රේට් එක ගත්තහම 13ක් විතර වෙන්නේ. හැබැයි බුම්රාගේ 15ක් විතර වෙනවා. ඒ අදිනුත් ගත්තහම මතීෂ පතරන ඉහළින්ම ඉන්නවා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනේ. ඉතින් IPL සීසන් එකක් ක්‍රීඩා කරන්න ගියහම මතීෂ පතරන අපි දැක්ක පළවෙනි තරඟාවලිය තරඟ කිහිපයක් ක්‍රීඩා කරේ. තරඟ දෙකක් විතර ක්‍රීඩා කරේ. ඊට වඩා හොඳට ක්‍රීඩා කරා දෙවන තරඟාවලිය. මට මතක විදිහට ගිය තරඟාවලිය. හැබැයි ඊටත් වඩා හොඳට දැන් මේ තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටිනවා මතීෂ පතරන. එතකොට මොකද්ද රහස? ඒ කියන්නේ ජාතික කණ්ඩායමට එකතු කරපුවම අවුරුදු 19ක 20ක චූටි ක්‍රීඩකයෙක් වගේ කිසි දෙයක් බැරි නිකන් අසරණ වෙච්ච හුදකලා වෙච්ච උදව්වක් දෙනවද නැද්ද කියලා නම් අපිට පැහැදිලි නෑ. ওই ජේසු ක්‍රීඩකයන් කොහොම වුණත් ඔහු නිකන් හුදකලා වෙච්ච තනියෙන්ම වයිඩ් දානවා කියන්නේ දානවා නෙමෙයි වැඩයි වයිඩ් එක ඕවරයකට වයිඩ් 5-6 දාන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. හැබැයි ඔහු IPL තරඟාවලියට ගියාම ඒ විදිහටම MS ධෝනිත් එක්ක MS ධෝනි නායකයා හරි කොහොම හරි ඒ කණ්ඩායමත් එක්ක MS ධෝනි විතරක් නෙමෙයි එතන සෑහෙන ජේසු ක්‍රීඩකයන් ලෝකේ දැවැන්තයන් ගොඩක් එතන ඉන්නවා. ඔවුන් එක්ක ක්‍රීඩා කරනකොට හරි පහසුවෙන් තරඟ ජයග්‍රහණය කරවීමටම ඔහු ක්‍රීඩා කරනවා කියලා අපිට පේන්න තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ඔහු ඉතාමත් හොඳින් කළමනාකරණය කරනවා කියලා අපිට පේන්න තියෙනවා. සමහරෙක් මම දැක්ක කමෙන්ට් දාලා තියෙනවා මේ IPL නම් ගහන්න පුළුවන් ලංකාවේ ඇවිල්ලා තමයි ගහන්න බැරි කියලා. හැබැයි මේ ඕනෑම ක්‍රීඩකයෙකුට පරිසරය වැදගත් වෙනවා. ඒතර IPL තරඟාවලිය ගහන්න ඉතාමත් හොඳ පරිසරයක් තියෙනවා නම් ක්‍රීඩකයෙක්ට ඒ පරිසරය ජාතික කණ්ඩායමක නැත්තම් රටක කණ්ඩායමක නැත්තම් ඔහුගේ දක්ෂතා එළියට ගන්න බෑ කියන එක රහසක් එහෙම නෙමෙයි. ඉතින් ශ්‍රී ලංකාවේ 2015 පස්සේ ගත්තාම මේ අලුත් ක්‍රීඩකයන්ට දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට එක දිගට දක්ෂතා දක්වන්නට බැරි වීමට හේතු ගණනාවක් අපි දැකලා තියෙනවා. 2015 පස්සේ කිසිම ක්‍රීඩකයෙක් එක දිගට ස්ථාවර වුණේ නැහැ. අපි දන්නවා 96 2015 ගත්තාම වසර 15ක් 18ක් නැත්තම් 10ක්වත් අවම එක දිගට ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ හිටියේ එක දිගට දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ හිටියේ. හැබැයි 2015 පස්සේ ඒ ස්වභාවය අපිට දැන් අවුරුදු 10ක් විතර දැක ගන්නට බැරි වෙලා තියෙනවා. ඉක්මනට ඉක්මනට ක්‍රීඩකයෝ එනවා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය වල ක්‍රීඩකයෝ සෑහෙන එකක් බැරි වෙච්ච ගමන් විවේචනය කරන්න පටන් ගන්නවා. ඉවසීමකුත් නැති වෙලා තියෙනවා. ක්‍රීඩකයෝ සමාජ මාධ්‍ය ප්‍රසිද්ධිය මිල මුදල් පස්සේ දුවන්න පටන් අරන් තියෙනවා. රට වෙනුවෙන් ක්‍රීඩා කරනවාද කියලා සමහරක් වෙලාවට අපිට හිතෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගණනාවක් නිසා ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට IPL දක්වන දක්ෂතා සහ ජාතික කණ්ඩායමට ආපුවම දක්වන දක්ෂතා අතර වෙනසක් පැහැදිලිව අපට පේන්නට තිබෙන්නේ මොකක් හරි හිලක් තියෙනවා කියලා මෙතන අපට පැහැදිලිවම දැන් හොයා ගන්නට පුළුවන්. ඉතින් මතීෂ පතිරණම තමයි. ඔහුගේ කකුලේ ආබාධය තවමත් තියෙනවා. ජාතික කණ්ඩායමේ ඉද්දිත් සාමාන්‍යයෙන් තිබ්බා. ඒක තාමත් තියෙනවා. ඒත් ඔහු ඉතාමත් හොඳින් පන්දු යවනවා. මහ ලොකු වයිඩ් ප්‍රමාණයක් ඔහු යවනවා පේන්නේ නැහැ. ඔහුගේ ඇක්ෂන් එකත් එක්ක සාමාන්‍යයෙන් වයිඩ් එකක් දෙකක් යන්නට පුළුවන්. හැබැයි ජාතික කණ්ඩායමේ වයිඩ් යවන විදිහට ඔහු වයිඩ් යවන්නේ නැහැ. එතකොට කඩුල් ලබා ගැනීමේදීත් එහෙමයි සෑහෙන ඒකාකාරීත්වයක් කන්සිස්ටන්සි එකක් මතීෂ පතිරණට තියෙනවා. හැබැයි කෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ආපුවම මේ කන්සිස්ටන්සි එක. එතකොට චෙන්නයි ප්‍රේක්ෂකයන් ඔහුව වැළඳගෙන ඉන්නවා. ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඔහුව වැළඳගෙන ඉන්නවා. ඇතරම MS ධෝනිගේ සොයා ගැනීමක් විදිහට ඔවුන් සෑහෙන ඔහුට ආදරය කරනවා. ඔහුගේ පැත්තේ ගොඩක් ඉන්දියානුවෝ සිටින්නේ. ඉතින් ඔබට පේනවා ඇති අර මත විමසුමේ පවා 60-40 තියෙන්නේ. එතකොට 60%ක්ම ඉන්දියානුවන් සහ ලෝකයේ සිටින සියලුම ප්‍රේක්ෂකයන් මේ මතීෂ පතිරණ සම්බන්ධයෙන්
සෑහෙන ප්‍රශංසාවකින් ඉන්නවා කියලා අපිට එතනින් කියන්නට පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තිබියදී මේ ක්‍රීඩකයාම අපි ලෝක කුසලාන වලට ගෙනිච්චාම ජාතික කණ්ඩායමට ගෙනිච්චාම මහ ලොකු දක්ෂතාවයක් දක්වනවා පේන්නේ නැහැ. මෙතන IPL තරඟාවලියේ පන්දු යවන්නෝ බැට පිට බැට කද්දි මතීෂ පතිරණ සෑහෙන්න හොඳින් පන්දු යවලා තිනවා. මේව නැතෙක් අපි ඉදිරියේදී දන්නේ නැහැ. තරඟ 6ක් ගත්තාම බුම්රටත් වැඩිය හොඳට යවලා තිනවා. එතකොට මේ තරඟ 6ේදී මොකද වුනේ? අපි ඉදිරි තරඟ ටික අතහැරලා කතා කරොත් එහේ මේ තරඟ 6ේදී ඔහුගේ මානසිකත්වය ඒ වගේම ඔහුගේ ෆිට්නස් මේ ඔක්කොම පාත්වාගෙන යන්නට ඔහුට මොකද්ද උදව් උපකාර වෙන රහස? ඒ උදව්ව ඒ මානසිකත්වය ඇයි ජාතික කණ්ඩායමට ආපුවම නැති වෙන්නේ කියන එක දැන් අපට පැහැදිලිවම වෙන් කරලා අඳුනා ගන්නට පුළුවන්. ඉතින් අපිට හිතෙන්නේ ඒ පරිසරය ජාතික කණ්ඩායමට ආපුවම සමහරක් විට සහෝදර ක්‍රීඩකයන්ගේ උදව්ව තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එතකොට කලමනාකාරීත්වය සහ ඒ පරිපාලනයේ උදව්ව තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඉහලින් ඉන්න අයගේ උදව්ව තියෙනවද? වටා පිටාව පරිසරය, ඉතින් ගෙදර ඉඳලා තරඟයට එනකම්ම තියෙන පරිසරය ඔහුට උදව්වක් තියෙනවද නැත්නම් වෙනසක් තියෙනවද කියලා අපිට හරියට පැහැදිලි නෑ. හැබැයි ඉන්දියාවේ ගියාම ඔහු හරියටම වැඩේ හරියට කරලා තියෙනවා. ඔහුගේ පරිසරය ඉතාමත් හොඳින් තියෙනවා කියලා අපිට පේනවා මේ ප්‍රතිඵලත් එක්ක. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ඔළුව හරි නිරවුල්ව තිබෙන්නට ඕනේ, මනස සැහැල්ලුවෙන් තිබෙන්නට ඕනේ. ඔහුට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මනස නිදහසක් තියෙන්නට ඕනේ, වෙනත් ප්‍රශ්න තිබෙන්නට බෑ. එතකොට තමයි හරි දක්ෂතා එළියට එන්නේ කියලා මට මතකයි අර්ජුන රණතුංග පවා කියලා තියෙනවා පුෂ්ප කුමාර කියන අපේ වේග පන්දු යවන්නා ගැන උදාහරණයක් කියමින්. ගෙදර ප්‍රශ්න තිබ්බොත් හරියට දක්ෂතා දක්වන්න බෑ. හැබැයි ගෙදර ප්‍රශ්න විසඳුවට පස්සේ ඔහු කඩලු 5-6 ලබා ගන්න අවස්ථා තියෙනවා කියලා උදාහරණ සහිතව කියලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තියෙන පරිසරය, විශේෂයෙන්ම නවක ක්‍රීඩකයන්ට තියෙන පරිසරය, 19-15 දක්ෂතා පෙන්වලා කණ්ඩායමට ආපුවම තියෙන ඒ පරිසරය ඔවුන්ට තියෙනවද නැත්නම් අනිකුත් ක්‍රීඩකයන්ගේ සහයෝගය තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රතිඵල වලින් තමයි එහෙම එහෙ කරලා බලා ගන්නට වෙන්නේ. සමහරක් විට මොකක් හරි ප්‍රශ්නයක් ඇති අපි හිතන ප්‍රශ්නය නොවෙන්නට පුළුවන්. නමුත් ජාතික කණ්ඩායමේ මහා ලොකු දක්ෂතා ඔහු පෙන්වන්නේ නැතුව IPL සීසන් වලදී දියුණුවෙන් දියුණුවට පත් වෙමින් දිනෙන් දින වර්ධනයට පත් වෙමින් දක්ෂතා දක්වන්නේ කොහොමද කියන එක නම් එතන රහසක් තියෙනවාමයි. හැබැයි ලෝක පූජිත නායකයෙක් එතන ඉන්නවා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඉන්නවා, MS ධෝනි. ඉතින් ඔහුත් එහෙම ලේසි පහසු ක්‍රීඩකයෙක් නෙමෙයි. ක්‍රිකට් බුද්ධියක් තියෙන එහෙම ලේසියෙන් පහසුවෙන් අපට ගන්නට බෑ. ඉතින් එවැනි පුද්ගලයන් ඉන්න තැනක වෙනසත් ශ්‍රී ලංකාව වගේ රටකට ආපුවම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට තියෙන වෙනසත් අපිට දැන් ඔන්න පැහැදිලිව පේනවා කියන එක තමයි අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ. ඉතින් බලමු ඉදිරියේදී IPL තරඟාවලියත් උණුසුම් වීමට නියමිතයි. මොකද දැන් කණ්ඩායම් 6-7ක්ම 4කට සටන් වදිමින් සිටින්නේ. ඉතින් චෙන්නයි කණ්ඩායම නැවතත් රේස් එකේ ඉහළින් ඉන්නවා ආරක්ෂිතව සන්රයිසස් කණ්ඩායම පරාජයට පත් කරපු නිසා. ඉතින් කොහොම වුණත් මතීෂ පතිරණ ඉදිරියේදී ඔවුන් සෑහෙන කලමනාකරණය කරලා භාවිතා කරයි කියලා අපට පෙනෙන්න තිබෙනවා මොන ආබාධ තිබ්බද. ඉතින් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ IPL අවසන් වෙච්ච ගමන් මතීෂ පතිරණ ලෝක කුසලානයට භාවිතා කිරීමට අවශ්‍ය නිසා අනිවාර්යයෙන්ම ඔහු කණ්ඩායමට නම් කරයි කියලා අපට විශ්වාස කරන්න පුළුවන් නිසා. බලමු මොකද වෙන්නේ කියලා. IPL තරඟාවලියත් ලෝක කුසලානයත් මේ දෙකම දැන් තොරතුරු සෑහෙන ගලා යමින් තිබෙනවා. දැන් රටබල් ලෝක කුසලානය වෙනුවෙන් සංචිත නම් කරමින් යනවා. ශ්‍රී ලංකාවේ සංචිතයත් මග එනවා. ඉතින් ඉදිරිය කියන්නේ මේ ඉදිරි සති දෙක තුන කියන්නේ සෑහෙන ක්‍රිකට් තොරතුරු තියෙන කාලයක් බවට පත්වේවි. ඉතින් මේ ලයිව් රෙකෝඩින් එක මම මෙහෙම අවසන් කරන්න. නැවතත් අපි හමු වෙමු එතෙක් ඔබට ක්‍රීඩාශීලී දිනයක්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.